අයිබෝවන් දිනපතා විකාශය වන ලංකාවේ එකම සහ ප්‍රථම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය බෞද්ධ හා රූපවාහිනී සුසන්දේශ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම කවිෂ්කාවේ සිංහ ප්‍රථමේ නවධානය පුවත් සිරස්තල වෙතට. සම්බුදු පාපහසින් සුපූජනීය වූ දීඝවාපී මහා සෑරදුන්ගේ සෑගර්භයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ හෙටයි. ලාහුගල වනමැද පිහිටි නීලගිරි මහා සෑරදුන්ටත් ආලෝකයක් දෙන්නට සැරසෙන ජාතියේ බුදුනාලිකාව. පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් ඓතිහාසික උරුමයන් සුරැකීමේ වැඩසටහන් මාලාවක්. අභිනවයෙන් උපසම්පදා සීලයට පත් කඩුවෙල ඉහළ බෝබිරිය සිරි ගුණසේකරාරාමේ ස්වාමීන් වහන්සේලා මහතර සරින් පිළිගත් හැටි. බෞද්ධ අමාත්‍යචාලයත් ආරක්ෂක අමාත්‍යංශයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන යළි දකිමු දීඝවාපී ව්‍යාපෘතිය යටතේ ප්‍රතිනිර්මාණය වන ඓතිහාසික අම්පාර දීඝවාපී මහා සෑරතුන්ගේ සෑගර්භයේ කරුණුන් වහන්සේලා ප්‍රමුඛ පූජා වස්තුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සැදැහැති ඔබටත් සහභාගී වීමේ හැකියාව පවතිනවා. කාලයාගේ ඇවෑමෙන් විනාශ වීමෙන් පැවති භාග්‍යවතුන් වහන්සේගේ දික්නිය ධාතුන් වහන්සේලා වැඩ සිටින ඓතිහාසික දීඝවාපී මහා සෑරදුන් ප්‍රතිනිර්මාණය වන්නේ බෞද්ධ අමාත්‍යාලය සහ ආරක්ෂක අමාත්‍යංශයේ එකමුතුවෙන් ක්‍රියාත්මක කරන යළි දකිමු දීඝවාපී ව්‍යාපෘතිය අනුවයි. ලංකාවාසී සදැහැති පරිත්‍යාගශීලී ඔබ අප වෙත ලබා දුන් විවිධ රන් පලදනාවන් දීඝවාපී මහා සෑරතුන්ගේ සෑගර්භයේ තැන්පත් කරවන නෙත්සිත් සනසන බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ කරඬුන් වහන්සේලා බවට පත්කිරීමේ පුණ්‍යවන්ත කටයුත්ත පසුගියදා කොළඹ හතර ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී සිදු කෙරුණේ බෞද්ධ අමාත්‍යාලයේ ගරු සභාපති කොළඹ හතර ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්වන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහ සංකරත්නීය සෙත් පිරිත් ආශිර්වාදයේ මැදියේ තුන්තන් රජදරුවන් විසින් සැරදුන් වහන්සේලා නිර්මාණ කරන විට මෙවැනිම සම්මේ මුදපෙත්ම වහන්සේලා කරුණුන් වහන්සේලා එවැගේම සර්වජ ධාතුන් වහන්සේලා වදාන වීම සඳහා විවිධ වූ නිර්මාණයන් සිද්ධ කර තිබෙනවා. මේ ආභරණ පිරිසුදු කිරීමේදී මහා සංඝරත්නය පිරිසිදුකම කරමින් මේ කටයුතු ආරම්භ කරනවා. ඉතින් මේ පිරිසුදු කිරීමෙන් රන් ආභරණ පිරිසුදු කිරීමෙන් ලබා ගන්න රන් පත්‍රංග අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නා ලෙසින් නිර්මිත බුදුරුවක් නිර්මාණය කර ගන්නට ඒ තුළින් ශ්‍රද්ධා බුදුරා ගන්නට ඒ වගේම ප්‍රඥාව පහළ කර ගන්නට ඒ වගේම දෙවියන්ටත් අපවත් වීවදාල පූජනීය බෝසත්තුතු ගුණෝකේත දන්නාගත් කුසල ධම්ම විනායක මහින්පාණන් වහන්සේට ඒ වගේම සදැහැති මේ පූජා කරන්න දීගුණ සදැහැති පින්වත් දෙනා නමින් මේගේ හැම දිනාටම ඒ වගේම පූජා කළ හැම දිනාටම මඟඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කර ගන්නට හේතු වාසනා වේවා. මේ වෙනුවෙන් අපකට වෙලා කටයුතු කරන අපේ ආරක්ෂක ලේකම් තුමා ඇතුළු පිරිතමුදාවේ ඒ වගේම ශ්‍රී ආරක්ෂක බලකායේ කටයුතු කරන ඒ වගේ මේ වෙනුවෙන් විශ්ලා කටයුතු කරන හැම දිනාටම මඟඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කර ගන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා. මෙසේ ප්‍රතිනිර්මාණය වන ඓතිහාසික අම්පාර දීඝවාපී මහා සෑරදුන්ගේ සෑගර්භයේ ස්වර්ණ වර්ණ බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ ස්වර්ණ වර්ණ කරුණු වහන්සේලා ප්‍රමුඛ පූජා වස්තුන් 55,000ක් තැන්පත් කිරීමට නියමිතව ඇත්තේ හෙට උදෑසන 8:00යි. සිවුරු
රයිනිකායික අතිපූජනීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගෞතම මහා සංඝරත්නයේ පුණ්‍යවන්ත වැඩමවීමෙන් සහ දහස් සංඛ්‍යාත සත්පුරුෂ ගිහි සුදීමතුන්ගේ සාදුකාර මැදේ පැවැත්වෙන මෙම සාරාණීය පින්කමට සම්බන්ධ වී අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන් රැස්කර ගැනීමට සදැහැති ඔබටත් අප ආරාධනා කර සිටිනවා. භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් සම්බුදු පහවහසින් පාරිශුද්ධත්වයට පත් වූ දීඝවාපී මහා පුදබිම අනාගත දරු පරපුරට උරුම කරලීමට කැපවෙන ජාතියේ බොදු නාලිකාව වන බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඔස්සේ මෙම පුණ්‍යවන්ත අවස්ථාව හෙට උදෑසන 8 සිට සජීවීව ලෝපුරා විසුරුවා හැරීමටද නියමිතයි. සදහවතුනි, ඔබ දන්නවා ඓතිහාසික දීඝවාපී මහා සරජනන් වහන්සේගේ ගර්භය තුළ ධාතුන් වහන්සේලා ඇතුළු පූජනීය වස්තුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය හෙට උදැසන කාලයේදී ත්‍රිනිකායක මහානායක අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන්නට සීලු කටයුතු සංවිධානය වන පසුබිමකයි එකී රුදසුන් ඔබට සමීප කරවීම බලාපොරොත්තු වෙනවා. උතුරු නැගෙනහිර ඓතිහාසික බොදු උරුමයන් සුරක්ෂිත කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශ්‍රවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යන මහත්වරුන් හෙට උදෑසන පැවැත්වෙන ඓතිහාසික දීඝවාපී මහා සෑරදුන්ගේ සෑගර්භයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ පෙර සූදානම් කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ මේ ආකාරයෙන්. ව්‍යාපෘතිය භාර අපේ කමිටුවේ සභාපති ආරක්ෂක ලේකම් ශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ නායකත්වයෙන් යුක්තව ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රමදායකත්වයෙන් එවගේම මහජනතාවගේ ශ්‍රමදන පරිත්‍යාගයෙන් යුක්තවයි දීඝවාපි චෛත්‍රාජානන් වහන්සේ නැවත ප්‍රතිනිර්මාණය වෙන්නේ. ඊට සමගාමීව විශ්‍රාමශාලාව එවගේම දානශාලාව සම්බුද්ධ ශාසනයට පූජා කිරීමත් එවගේම අභිනවයෙන් ඉදිකරන්නට යෙදුන ධාතු මන්දිරය සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පින්කමත් හෙට දිනේම සිදු කරන්නට සියලු කටයුතු සූදානම් කරලා පවතින්නේ. එනිසා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා හෙට දිනය තුල 14 වෙනි දින දීඝවාපි පුණ්‍ය භූමියට පැමිණෙන්න ජීවිතයේ එක් වරක් ඔබට දැකගත හැකි මේ මහා පින්කමට දායකත්වය ලබා දෙන්න චෛත්‍යරාජානන් වහන්සේගේ කටයුතු දැක බලාගෙන තව වසර කීපයකින් චෛත්‍යරාජානන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු නිමාවට පත් කරන්නට පුළුවන්කමත් තිබෙනවා. ඒ සඳහා ඔබ හැම දිනාගේම දායකත්වය ලබා දෙන ලෙස මේ වෙලාවේදී පුණ්‍ය අනුමෝදනා පූර්වක සිහිපත් කර සිටිනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. බුදුරජාන් වහන්සේගේ වම් දික්නිය ධාතුන් වහන්සේ තැන්පත්, අසිරිමත් දීඝවාපි සෑරජාන් වහන්සේගේ නිදම් වස්තු තැන්පත් කිරීම සහ ගර්භ නිදානෝත්සව කිරීමේ අසිරිමත් දුර්ලභ පින්කම් මාලාව හෙට දින බෞද්ධා නාලිකාව සහ ආරක්ෂක අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මෙම අසිරිමත් පින්කම් මාලාව සිදු කිරීමට සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා. ඉතින් මෙම අසිරිමත් පින්කම් මාලාවට සමගාමීව සසුන් කෙතස්සද්දොම් මිතුරු කැලත් මෙම පින්කම සඳහා වැඩම කරන ස්වාමින් වහන්සේලා 500ක් උදෙසා උදෑසන සහ දහවල් ගිලම්පස පූජා කිරීමද, එමෙන්ම තුන්කල් 15 වන ආර්ය මහා සංඝරත්නය සිහි කරමින් අසිරිමත් ඖෂධ පූජාවක් ඖෂධ 108ක් සකසා මෙම සෑරජාන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීමේ දුර්ලභ අවස්ථාවක් මෙන්ම සවස 6 සිට පසුදා උදෑසන දක්වා සිදු කෙරෙන අසිරිමත් ධර්ම දේශනාව සඳහා ධර්ම මණ්ඩප සකස් කරමින් මෙම පින්කමට දායක වීමට සසුන් කෙතස්සද්දොම් මිතුරු කැල කටයුතු කර තිබෙනවා. සොළොස්ම ස්ථානයට ආයත් මෙම සෑරජාන් වහන්සේ නැවත ප්‍රතිනිර්මාණය වී ධාතු තැන්පත් වී ගර්භ නිදානෝත්සවයේ නිදං වස්තු තැන්පත් වී බුද්ධ ශාසනයට පූජා කරන අසිරිය දැකබලා සියලු දෙනාටම පින්සිත් ජනිත කර ගැනීම පිණිස සසුන් කෙත අස්සද්දම් මිතුරු කැල සියලු දෙනාටම මෙත් සිතින් දීඝවාපී පුදබිමට පියනගන ලෙස බැතිබර සිතින් ආරාධනා කර සිටිනවා. සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි. දෙව් බඹුන් පවා සාදුකාර දෙන යුගයේ දැකිය හැකි මහානීය පින්කම දැසින් දකින්න ඔබත් හෙට දීඝවාපී පුණ්‍ය භූමිය වෙත පැමිණෙන්න.
මේ අතර ලාහුගල වනමැද පිහිටි විශාල කාලයක් මුළුල්ලෙහි නටබුන්ව පැවති ඓතිහාසික නීලගිරි මහා සෑරදුන්ගේ දිශා අටෙහි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන 15 වනදා උදෑසන 8ට පැවැත්වීමට නියමිතයි. සියවස් ගණනාවක් නටබුන්ව පැවති අම්පාර ලාහුගල ඓතිහාසික නීලගිරි මහා සෑරජනන් වහන්සේ ප්‍රතිනිර්මාණය කිරීමේ පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව එම සෑරදුන්ගේ අට දිශාවේ ශ්‍රී සරුවඥ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන ජූලි 15 වනදා උදෑසන 8ට පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඓතිහාසික දීගවාපි මහා සෑරදුන් වහන්සේට පමණක් දෙවැනි වන නැගෙනහිර පළාතේ සුන්දර ලාහුගල වනපෙත තුල නෂ්ටාවශේෂව පැවති ඓතිහාසික නීලගිරි මහා සෑරදුන් වහන්සේ නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ උතුම් පින්කමට සමගාමීව ඓතිහාසික නීලගිරි චෛත්‍යරාජානන් වහන්සේගේ අට දිශාවෙහි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් තැන්පත් කිරීමේ උතුම් පින්කම ජූලි මාස 15 වන සඳුදා ගෞරවනීය මහා සංඝරුවනේ වැඩමවීමෙන් සහ ගිහි ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙම උතුම් පින්කම 15 වන සඳුදා උදෑසන 8 සිට බෞද්ධ රූපවාහිනියෙන් සහ බෞද්ධ ගුවන් විදුලියෙන් සජීවීව විකාශය කිරීමට නියමිතයි. අභිනවයෙන් උපසම්පදාශීලයට පත් කඩුවෙල ඉහළ බෝමිඩිය සිරි ගුණසේකරාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන ස්වාමින් වහන්සේලා දෙනමක් එම විහාරස්ථානයේ වෙත පිළිගැනීමේ පින්කමක් ඉකුත් දිනක පැවැත්වුණා. ඒ වැඩම කර සිටි පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ඉකුද්දිනක මහනුවර මල්වතු මහා විහාරයේ මංගල උපෝස්ථාගාරයේදී අධිසීල සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත් වූ පූජ්‍යපාද උඩුගම්පල ශ්‍රීරතන පූජ්‍යපාද ඉද්දමල්දෙනී ශ්‍රී මහිම යන ස්වාමින් වහන්සේලා ඉහළ බෝමිරිය ශ්‍රී ගුණසේකරාරාම විහාරස්ථානයේ වෙත ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබුවේ විහාරස්ථ දායක ස්තුපින්වතුන් විසින්. සියම් මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ තුන්කෝරළේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද කොටගම වාචිස්සර නායක ස්වාමීන් වහන්සේ මෙම උත්සව සභාවේ මූලාසනස්ථව කටයුතු කළා. මෙහිදී පූජ්‍යපාද ඉද්දමල්දෙනී සිරිමහිම ස්වාමින් වහන්සේ විසින් උපසම්පදා ශීලයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම ධර්ම දේශනාව සිදු කළා. මගහසල කියලා දීපු විහාරගම කඩුවෙල මේ සියලු මහා සංඝයා වහන්සේලාට පූජනීය මහා සංඝරත්නයට පාදාභිවන්දනීය ප්‍රණාමයේ පුද කරනවා. ඉහළ බෝමිරිය ශ්‍රී ගුණසේකරාරාමාධිපති පූජ්‍යපාද විහාරකම සිරිනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනය මතයි මෙම පිළිගැනීමේ උළෙල සංවිධානය කර තිබුණේ. ප්‍රදේශවාසී පූජනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛව සදහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. පසුකිය දිනවල පැවති ගංවතුර සහ නායෑම් මැතුළු ස්වභාවික ආපදා නිසා පීඩාවට පත් රත්නපුර අයගම ධර්මරාජ විද්‍යාලයේ සිසු දරු දැරියන්ට පිළිසරණක් වීමේ අරමුණින් දියත් කළ ජනසත්කාරක වැඩසටහනක් ඉකුත් දිනක එම විද්‍යාලයේදී ක්‍රියාත්මක කෙරුණා. ඉකුත් දිනවල පැවති ගංවතුර තත්ත්වයේ රත්නපුර ප්‍රදේශයටද බලපෑ අතර එහිදී තම පාසල් උපකරණ විනාශයට පත් වූ රත්නපුර අයගම ධර්මරාජ විද්‍යාලයේ සිසු දරු දැරියන්ට පිළිසරණක් වීමේ අරමුණින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කර තිබුණා. අයගම ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනවීම් කටයුතු සිදු කරන රිද්මිතාරකා ගුරු මහත්මියගේ ඉල්ලීමකට අනුව කොළඹ පදිංචි ව්‍යාපාරික දුමින් දෙවිත්ත සිංහ මහතා විසින් මෙම පාසල් උපකරණ සඳහා තම මූල්‍යමය දායකත්වය ලබා දී තිබුණා. මේ අවස්ථාවට සම්බන්ධ වෙන විශේෂයෙන්ම මේ සඳහා ඒ සම්බන්ධීකරණය දැක්ව අපිට පාලන පරීක්ෂකතුමා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුමින් දෙවිත්ත සිංහ මහත්මා විද්‍යාලයේ වත්මන් විදුහල්පති පූජ්‍යපාද මහගම සුදම්ම ස්වාමින් වහන්සේගේ පූර්ණ අනුශාසනය මත මෙම පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.
මෙම ජන සත්කාරක වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ගර්භණී මවරුන් පිරිසක් වෙත වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක්ද සිදු කෙරුණා. විද්‍යාලයේ ගුරුබවතුන් සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. පුරාවිද්‍යා දිනයට සමගාමීව පුරාවිද්‍යා දෙසතියක් නම් කර පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංස්කෘතික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය නැතුවම බැරි අංගයක් තමයි පුරාවස්තු. හැබැයි සමාජයේ විසින් මේ පුරාවස්තු පිළිබඳ එච්චර සැලකිල්ලක් නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් හැටියට අපි දකින්නේ අපේ රටේ ඉතිහාසය පිළිබඳව තියෙන ඇල්ම බැල්ම දැන් ටික ටික අඩු වෙලා යනවා. ඒ එක්කම සංස්කෘතිය පිළිබඳව හෝ ඒ සංස්කෘතිය හරහා ගොඩනගෙන්නා වූ අනිකුත් විෂයන් එක්ක ඒ තරම් බැඳීමක් ජනතාවගේ නැහැ මේ තියෙන ආර්ථික පසුබිම සහ දේශපාලන ව්‍යාකූලත්වය තුළ. ඒ නිසාම පුරාවස්තු සම්බන්ධව ක්‍රියාත්මක වෙන වැඩසටහන් විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගේම මධ්‍යම සංස්කෘතික අරමුද එක්කම මේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මේ සියල්ලක් ගැනම අපි සමාලෝචනය කරලා ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා. ඒ වගේම ඒ සහෝදර ආයතනයක් වන මධ්‍යම සංස්කෘතික අරමුදලත් එක්ක එකතු වෙලා පුරාවිද්‍යා දෙසතියක් ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890 වර්ෂයේ ජූලි මාසේ 7 වෙනිදා ස්ථාපිත කරනු ලබනවා HCP බෙල් මහත්මාගේ ප්‍රමුඛතාවයේ යුක්තව. මින් පස්සේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දිගුකාලීන ගමන් මගක නියැලෙනවා. එහි සත සංවත්සරය සැමරෙනවා 1990 ජූලි මාසේ 7 වෙනිදා. එදින පුරාවිද්‍යා දිනය ලෙස ප්‍රකාශයට පත් වෙනවා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දිනය සමරන පළවෙනි දිනය විදියට. එදා ඉඳලා සෑම වර්ෂයකම පුරාවිද්‍යා දිනය ජූලි මාසේ 7 වෙනිදාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැමරීමක් සිදු කරනවා. එතකොට අපි මේ අවුරුද්දේ සමරනු ලැබුවේ 134 වෙනි පුරාවිද්‍යා දිනේ. මේ පුරාවිද්‍යා දිනය 134 වෙනි දිනය තුලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මූලික වශයෙන් සති වැඩසටහනක් තමයි සකස් කරලා තිබුණේ. නමුත් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා අපට දැනුම් දුන්නා මේක මහජනතාව අතරට වැඩිපුර ගෙනියන්න ඕන නිසා දෙසති වැඩසටහනක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධ වෙලා වැඩසටහන් සකස් කරන්න කියන කාරණේ. මේ මාසේ 18 වෙනිදා අපි සීගිරිය ලෝකුරුම ස්ථානය ඇතුලේ කාරණා කීපයක් ආරම්භ වෙනවා. එදාට අපිට විශේෂතාවයකුත් ඇති වෙනවා. ලෝකුරුම යුනෙස්කෝවේ ප්‍රධාන නිලධාරිතුමියක් මේ ස්ථානයට පැමිණීමට නියමිතයි. එහිදී සිංහපාද මළුව කැණීම් ආරම්භ වෙනවා. ඒ නව පහසුකම් ඇති කරන මධ්‍යස්ථානයක් විදියට අපි දන්නවා සිංහපාද මළුව තියෙන්නේ සීගිරි පර්වත මස්තකයේ තියෙන රාජමාලිගාවේ සංරක්ෂණ කටයුතු නැවත ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. 7-18 දිනම පඬුවස්නුවර අපේ ප්‍රධාන ස්මාරක භූමියේ සංරක්ෂණය කර අවසන් කරපු සීමා මාලකය විවෘත කිරීමේ කටයුත්තත් ආරම්භ කරනවා සවස 2ට. 19 වන දින මේ මාසේ අම්පාර ලාහුගල මගුල් මහ විහාරයේ ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය ජනතාව වෙත විවෘත කිරීමේ කටයුතුත් ආරම්භ කරනවා. මේ මාසේ 27 වෙනිදා මාතර මංගල රජ මහ විහාරයේ සංරක්ෂණය කරන ලද බිතුසිතුවම් කොටස ජනතාව වෙත විවෘත කරනවා. ඒ වගේම කහවල්ගොඩ රජ මහ විහාරයේ සංරක්ෂණය කළ බිතුසිතුවම් කොටස් මහජනතාවට දැක බලා ගන්නට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. 8 මාසේ 3 වෙනිදා දමදෙනිය අපගේ ව්‍යාපෘතිය මුල් කරගෙන මධ්‍යම සංස්කෘතික අරමුදලේ විශේෂයෙන් නුවර යුගයට අයිති චිත්‍ර වියකිලා යන චිත්‍ර තිබෙන ස්ථාන විහාරස්ථාන විශාල ප්‍රමාණයක් සංරක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ පුවතත් සමගින් බෞද්ධ රූපවාහිනී සුසන්දේශ අපගේ ප්‍රධානපත් විකාශය නිමාවට පත්වනවා. The Buddhist TV YouTube නාලිකාව ඔස්සේත් The Buddhist TV Facebook පිටුව ඔස්සේත් ඔබට අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් ලැබිය හැකි. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. තෙරුවන් සරණයි.